ඇත්තටම අපි සතුට අද මේ මුළු තැපෑනම සතුට වෙන දවසක් මොකද මේ අපි හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට අපිට මේ තැපැල් කාර්යාලය මේ ආකාරයෙන් බේරගන්න ලැබෙයි කියලා අතවසේ අපි නෝරෙන්ගේ ජාතික වස්තුවක් නෝරෙන්ගේ සලකන බඩු තැපැල් කන්ටෝරේට ලැබිලා මේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්න අපි අදහස් කරේ පෞගිය මේ වර්ෂයේ මුල හරිය වෙනකොට මේ රටේ හිටපු ඒකාධිපති නායකයෙක් වශයෙන් සලකාගෙන කටයුතු කරපු රනිල් වික්‍රමසිංහ කියන ජනාධිපතිවරයා මෙන්න මේ ජාතික වස්තුව කුණු කොල්ලේ විකුණලා දාන්න ලෑස්ති වුණ අවස්ථාවේදී දොරේ තැපැල් සේවක සංගමේ සහ සමස්ත තැපැල් සේවා සංගමේ ඒකරාශි වෙලා ඒ වගේම නුවරඑළිය ජනතාව නුවරඑළිය භික්ෂුන් වහන්සේලා නුවරඑළිය ව්‍යාපාරික ප්‍රජාව සියලු දෙනාම ඒකරාශි වෙලා අපි අධිකරණයට ගිහිල්ලා අධිකරණයෙන් මේ බේරා දෙන්නට කියලා අපි ඉල්ලීම කරා. ඉතින් එහිදී අධිකරණය මාස කිහිපයක් තිස්සේ අපි කොළඹ ශ්‍රේෂ්ඨ අධිකරණයේ මේ නඩුව පවරලා මේවා කටයුතු සිද්ධ කරා. ඒත් අද වෙනකොට ඒ සියලු ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුව తీරන තවමත් එහෙම ලබා දෙන්න ඉඩ තියෙද්දී ඊට පෙර ලෝක තැපැල් දිනයේදී අපි අලිතෙන් මේ රටේ ජනතාව පත් කරගත්ත අපි ආදරණීය අනුකුමාර දිසානායක සහෝදරයාගේ ආණ්ඩුවේ විජිත හේරත්න ඇමතිතුමා ප්‍රකාශ කරේ නුවරඑළියේ තැපැල් කාර්යාලය තැපැල් කාර්යාලයක් මිස වෙන කිසිවක් කිසි දෙයකට යොදාගන්නේ නැහැ කියන දැඩි ස්ථිර පදනමේ ඉඳගෙන එතුමා කතා කරා. ඉතින් අපේ ප්‍රණාමය පළ කළ යුතුයි අපේ ඇමතිතුමන්ට මේ අවස්ථාවේදී නුවරඑළිය ප්‍රජාවටම අහිමි වෙන්නට කිය මේ සම්පත ආරක්ෂා කර දීම පිළිබඳව අපේ ප්‍රණාමය පළ කරන ගමන් නැවත නැවතත් අපි සිහිපත් කරන්නේ මේ ආණ්ඩුව පත් කර ගැනීමේ බලාපොරොත්තුව රටේ ජනතාවගේ 56 ලක්ෂයක් වූ ජනතාවගේ බලාපොරොත්තුව තිබ්බේ මේ ෆොරෙස්ට් ආඩ දේශපාලන ක්‍රමවේදය වෙනස් කරන්නට උනේ කියන ක්‍රමේ. ඉතින් ඒක මේ ආණ්ඩුව පැමිණිලා දවස් කීපයක් ඇතුළත සති කීපයක් සති දෙකක් වගේ කාල සීමාව තුළ මේ වගේ දැඩි තීන්දුව తీරන ගනිමින් මේ රට බේරා ගන්නට ආරක්ෂා කර ගන්නට තීන්දුව తీරන ගැනීම පිළිබඳව නුවරඑළියේ ජනතාවගේ නුවරඑළිය හාමුදුරන් වහන්සේලා සියලු දෙනා වගේම උපහාරය අපි මේ අවස්ථාවේදී පළ කර සිටිනවා. නුවරඑළිය අයිතීන් සුරකීමේ සංවිධානයේ වශයෙන් අපි ඉතාමත්ම සතුටට පත් වෙන කාරණාවක් තමයි නුවරඑළිය නගර මාධ්‍යයේ තිබෙන මේ තැපැල් කාර්යාලය තැපැල් කාර්යාලයක් හැටියටම ස්ථාපිත කර ගැනීමේ හැකියාව අපිට ලැබුණා. ඒක මූලික වශයෙන් අපිට විජිත හේරත් සහෝදරයාගේ ඒ ප්‍රකාශය තුළින් අමාත්‍යවරයාගේ පොරොන්දුව තුළින් අපි ස්ථිර සාර වශයෙන්ම මේක තැපැල් කාර්යාලයක් හැටියට ස්ථාපිත වීම අපේ ජයග්‍රහණයක් ලෙස අපි සංග්‍රහණය කරනවා. ජනතාවාදී රජයක් බිහිවීමේ ප්‍රතිඵල තමයි මේ අපි අද භුක්ති විඳින්නේ. සොම්බි රජයක් විසින් අපේ සම්පස්ත වටිනා සම්පත් විකුණමින් ගිය ඒ භයානක කාලය අවසන් කරන්න අපිට හැකියාව ලැබුණා. අපි ඉතාමත්ම දැඩි වෙහෙසක් උත්සාහයක් දැරුවා මේ රැකගන්න මේ කාර්ය සඳහා දායක වුණු අපේ තැපැල් සේවක සංගම් එවැගේම අපේ ජාතික ජනබලවේගයේ සියලුම පාක්ෂිකයන් එවැගේම නුවරඑළිය ප්‍රදේශයේ මේ සියලුම සම්පත් සුරකීමේ කාර්යයේ නියැලී ඉන්න සියලු දෙනාට මම මේ අවස්ථාවේදී ස්තුති කරන්නට කැමතියි. ඒ වගේම මේ අවස්ථාව අපි ජයග්‍රහණයක් ලෙස අවසන් කරා වගේම නුවරඑළිය අධ්‍යාපනය නුවරඑළිය සෞඛ්‍ය නුවරඑළිය ටවුන් එකේ තියෙන අසාමාන්‍ය මිල ඉහළ යාම සම්බන්ධව කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී සිහිපත් කරන්න කැමතියි. ඇත්තටම අපි සතුට අද මේ මුළු තැපෑනම සතුට වෙන දවසක් මොකද මේ අපි හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට අපිට මේ තැපැල් කාර්යාලය මේ ආකාරයෙන් බේරගන්න ලැබෙයි කියලා. ඇත්තටම මේ මං හිතන්නේ අපේ උරුමය අපේ තැපැල් දෙපාර්තමේන්තුවේ උරුමය අපිට ඒ අයුරින්ම ලබා දීමට කටයුතු කළ අපේ විජිත හේරත් සහෝදරයාටත් ඒ වගේම මේ රජයටත් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. අපිට ඒ ආකාරයෙන්ම අපේ තැපැල් කාර්යාලයේ අපේ අපිට සතුටින් රාජකාරී කරලා යන්න හොඳ වාතාවරණයක් සැකසුණා. නැත්තම් අපි රාජකාරී කරෙත් හරිම අවිනිශ්චිතභාවයේ. මොකද මේක අපිට ලැබෙයිද හෙට අපිට නගර සභාවේ අර පරණ ගොඩනැගිල්ලට යන්න සිද්ධ වෙයිද කියන අවිනිශ්චිතභාවයකින් තමයි අපි ඇත්තටම රාජකාරී කරේ. එතකොට දැන් අපිට පුළුවන් අපේ රාජකාරිය ඒ ආකාරයෙන්ම මහජනයාට ලබා දෙන්න මෙතන ඉඳලම
ඒ ගැන මම සමස්තයටම ස්තුතිවන්ත වෙමි. මානෙටන ස්තුති. විශේෂයෙන්ම අපිට පෞද්ගල දවස දිනේදී දරුවමතුමාගේ ප්‍රකාශයේ නිසා විශේෂයෙන් අපි ලැබෙන සතුටට පත් වුණා. මොකද පසුගිය රජයේ විසින් හැමදාම මන්ත්‍රයක් වගේ මෙතුරුවේ නුවරලි තපල් කාර්යාලයේ නුවරලි එවගේ නුවර වගේ ආයතන රජයට පවරා ගන්නවා කියලා ඇත්තම ඒ පිළිබඳව අපි අප්‍රසාදයේ තපල් සේවක වශයෙන් අපි මුදපොර ප්‍රකාශ කරා. ඒ නිසා මේ අවස්ථාවේදී ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ගරුතර මහා සංඝරත්නයටත් එවගේ සිවිල් සමාජ වලටත් අපේ වෙනුවෙන් එවගේ නීතිඥ මහත්වරුන් විශාල වශයෙන් ගොඩාක් මෙදිහත් වුණා මේ සම්බන්ධයෙන්. ඒ වගේම නුවරලි ජනතාව අපිට ගොඩාක්ම මේ සඳහා කැපී පෙනී වුණා. දුකින් අපේ ධිරිමත්කම නිසා ඒ සියලු දෙනාට අපේ ස්තුතිය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමති නිසා මේ අවස්ථාවේදී අපේ වෙනුවෙන් සමස්ත තැපල් දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ තැපල් උත්සවයේ පෙරමුණ හැටියට ඔවුන් විශාල සහයෝගයක් අපට ලබා දුන්නා. දින ගණනාවක් වැඩ වර්ජන කළා. ඒ වැඩ වර්ජන වල ප්‍රතිඵල අපි කවදා හෝ ලැබේ කියන බලාපොරොත්තු අපේ සිත තුළ තිබ්බා. නිසා මේ අවස්ථාවේදී අපේ ගරු ජනාධිපතිතුමාට ගරු අක්‍රමාතිතුමියටත් ඒ වගේම අපේ ජනමාධ්‍ය අමාත්‍යතුමාටත් අපි විශේෂ ස්තුතියක් මේ අවස්ථාවට කරන සිටිනවා. අපේ මේ ගොඩනැගිල්ල බේරා දුන්නේ සම්බන්ධ